ප වටිනා වීඩියෝ නරපීමට අප චැනලය සබ්ස්්‍රප් කර පෙල් ලකුණ කලික් කරන්න ඔබ සැමට සම්මා සම්බුදධ සරනුව පින්නතුනේ අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගඩ කල්පනාක් කළේ ධම්ම පදපාලයේ මග වර්ගයට අයිති වන නමවෙනි ගාථාව අපේ භාගිතන් වහන්සේ මේ ගාතාරත්නය දේශනා කොට වදාලි සූකර කියන ප්‍රේතයා අරමුණු කරලා වාචානු රක්ති මනසා සුසංවතා කායේනක අකුසලඟන කයිරයිරයි ඒ ඒත් අයෝ කම්ම පතයේ විශෝධයේ ආරාධය මක්ගංගන්ශික්ෂවේ පන්නතුනී රජගහනුවර වේලුවනාරාම වැඩඉන්න කාල. මහමුගලන් මහරහතන් වහන්සේ ලක්කන මහතෙරුන් වහන්සේ ගිජුකුළු පව්ිය වැඩ හිටපු කාල. ාගිතුන් වහන්සේ වේළුව වනාරාමය වැඩ හිටිය ලක්ඛන මහතරුන් වහන්සේ සහම් මුගලන් මහතර මහරහතන් වහන්සේ ගිජකුළු පව්වය වැඩවාසේ කළා ගිජකුළු පෞවතියෙනෙත් රජගහනුවර මයි එක දවසක් ලක්ඛනයන් වහන්සේත් මහමුගලන් මහරහතන් වහන්සේ ගිජකුට පරුවතයෙන් බැහැලා පි්ඩ පාතය වඩින්ද වැඩමෙන මොහොත ගිජකුළු පව්ුව මගක් බහිනකොට මහමුගලන් මහරහතන් වහන්සේ එක්තරා ප්‍රේථයෙක් දැක්කා ගෞ තුනක් විතර උසයි මිනිස් ඇඟක් තමයි තියෙන සඳහන් කරනවා ඌරයෙකුට වගේ සමාන කටක් තියෙනවා මිනිස් ඇඟත් ඌරු කටක් ඒ කට ඇතුළින් ඌරයකුගේ වලිගේ සමාන යමක් එළියට ඇවිල්ල තියෙනවා නිරන්තරෙන් මේ කටිින් පනුව වැක්කරෙනවා මේ ප්‍රේතයා දැකලා මහරහතන් වහන්සේ සිනහ පහළ වුණා මහරහතන් වහන්සේ සිනහ පහල කළ බව දැනගත්ත ලක්ඛනයන් වහන්සේ මහරහතන් වහන්සේගේෙන් අහනවා මොගගල්ලානයන් වහන්සේ සිනහ පහළ කළියයි කියලා එන්නතුනි මහමු කලන් මහරහතන් වහන්සේ සඳහන් කරනවා ආයුෂ්මත් ලක්කනය ඒ කාරණාව මගෙන් දැන් අහන් ඩිපා පිණිසිගා වැඩම කරලා අපි භාග්‍යතුන් වහන්ස ඟට ගියහම භාග්‍යතුන් වහන්සේ ළඟදිම මගින් ඔය ප්‍රශ්නය හඬ කියලා දෙදනා වහන්සේම පිණ්ඩ පාති වැඩලා දං වලඳල බුදුපාණන් වහන්සේ වන්දනා කරගන්නඩ වේලු වනාරාමියට ගේ්පු වෙලාවේ ටික වෙලාවක් වන්දනා කරල සතුටු සාමීචයේ කතා බහකරමින් ඉන්න වෙලාව. ලක්ඥණයන් වහන්සේ මහමුගලන් මහරහතන් වහන්සසිරි කතා කරලා. අර කාරණාව ආයසරයක් ඇහුවා. අං ඒ වෙලාවී මහමුගලන් මහරහතන් වහසේ බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා ස්වාමීනි භාගිතුන් වහන්සේ ගෙජ්ජකුට පරවතය බැහැගෙන එන වෙලාවේ මේ තරම් උස ශරීරයක් තියෙන ඌරකුට සමාන මොකයක් තියෙන ප්‍රේතයෙක් මම දැක්කා ඒ ප්‍රේතයාගේ කටේ ඌරු වලිගය වගේ යමක් තියෙනවා නිරන්තරයෙන් ඒ කටින් අනුව එක්කෙරෙනවා කියලා ගේ වෙලාව අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔවුමොක් ගල්ලාන ඔය ප්‍රේතියා මමත් දැක්කා. මම ඔය ප්‍රේතයා දැක්කේ එදා බෝධිමූ ලේදීමයි ඒ කිය පිනිති ලොවතුරා බුදුවෙච්ච දවසමයි දකළතිී. නමුත් අද වෙන තුරු ඔය ප්‍රේතයා ගැන මම කාටවත් විස්තරයක් සඳහන් කලී නෑ මොකද සමහර වෙලාවට කෙනෙක් තතාගත වචනය සැකරන් පුළුහන් මෙහෙමත් ප්‍රේතයෝ ඉන්නවද කියලා යම් කෙනෙක් තතාගත වචනය සැක කරනවනන් ඒක ඔහුට යහපත සඳහා හේතුවෙනෙ නෑ අන්න ඒකයි මම එදා ඔය කාරණාව නොකී නමුත් අද මං ප්‍රකාශ කරනවා එහම ප්‍රේතයෙක් ඉන්නවා මමත් දැක්කා කියලා ොකද ටතාද ශාක්ෂියක් තියවා එශාක්ෂය තමයි මගේ වමත් ශ්‍රාවක මොග්දල්ලාන යන්න මමත් මේ ප්‍රේතයා දැක්ක මොගගල්ලාන්නත් මේ ප්‍රේතය දැක්කා එහම ප්‍රේතයක් ඉන්නවාකින පන්නතුනි අදත් අපටත් මෙවන් කරුණු සම්බන්ධයෙන් ඕන තරන් සැක උපදින්න පුළුවන් මේ තරංගුස මේ තරං ශරීරයක් තියෙන් කටින් පනුව වැැක්කරෙන් ඌරු වලිගයක් කටේ තියෙන එම ප්‍රේතයෝ ඉන්න කියලා තවත් නොයෙක් ශරීර ස්වභාවයක් තියෙන දුක්මිඳන ප්‍රතයෝ ගැන ධර්මය බොහෝ තැංගොල් අපි කතා කරලා තිනෙන සට්ටිකූට ප්‍රේතය මේවාගැයි ගැන ඉතිං වර්තමානය වුනත් බොහෝ දෙනාටැකඋපදින්න පුළුවන් එවන් කරුණක් ගැන පවා සැකයි නං අපට සැකතියන ධර්ම රත්නය ගැන භාගිතුන් වහස ගැන මොකද මේ තියෙන්නේ භාගිතුන් වහසේ දේශනා කරපු දේවල්න්නේ එහෙම සැකයිනම් තවම තිසරණයවත් අපට නැහැකිීන කාරණාව තමයි සඳහන් කරන්න ව සැක නොකර පින්නතුනී සසර පිළිබඳව බය තමයි උපද වන්නති මේ සංසාරි මෙහෙමද අපට නොපෙනෙන ලෝකයන් ඒ තරම්ම භයානකද දුක්කිිතද කියන කරුුණු තේරුම් අරගෙන එයින් මිදෙන්ඩ භාගිතුන් වහසේ දේශනා කලා නං අපට මගක් ඒ මඟ අනුගමනය කරලා මේ සසරින් ගැලවිඩ උත්සාහ කරන් යිති බුද්ධ වචනය සකකර කර ඉන්නවාට වඩා මේ ප්‍රේතියා ගැන කරුණු භාගිතුන් වහසේ දැක්ව හම අනික් භික්‍ෂූන් වහන්සලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාගිතුන් වහන්සේ මේවාගේ ප්‍රේත ආත්මයක් ලබල උපදින්ද මේ සත්්‍යයා සංසාර කරගත් අකුසලේමකක්ද කියලා ූරමයත් අපේ භාග්‍යතුන් වහස පහැදිලි කළා සියර දෙනාගේම අවබෝධය සඳහා මානන කාශ්‍යප භාගිතුන් වහන්සේ ලෝගි පහළ විච්ච කාලි ශාසනයේ මේවාගේ භාග්‍යතුන් වහන්සේගෙන් පස්සේ පවතින කාලික එක්තරා පිටිසර ගමක එක පන්සලක භික්‍ෂූන් වහන්සලා දෙනමක් වැඩහිකිිය එක භික්ෂූන් වහසේ නමකට අුරුදු හැටක් පිතර වයිසයි අනික් භික්‍ෂූන් වහන්සේ ඊට අවරුද්ධක් බාලයි අරුදු පනස් නමයක් විතර වසරකින් බාල ස්වාමන් වන්සේ වසරකින් වැඩිමල් ස්වාමීින් වහන්සේට කළ යුතු හැම වතක්ම නොපිරි හෙලාම සම්පූර්ණ කලා ගුරු ගෞරවයෙන් වැඩ කළා. ඉතාම සමගි සම්පන්නයි දේර්ග කාලයක් මේ විහාරමයි වැඩන්න. ඉතාමත්ම සමගි සම්පන්නයි දෙදෙන සමගීෙන්ම එකම පන්සලේ වැඩඉන්න දෙදෙන එකටම ධර්මකාරණ හදාර ගන්නවා දැන ඉගෙනගන්නවා සාකච්ඡා කරගන්නවා දෙදෙනම එකටම පින්ඩ පාති වඩිනවා තමන්ට යම් දෙයක් ලැබුණන එක අනෙකාටත් ලැබුණ දෙයක් වගේ තමන්ග කියල පෞද්ගෙලික බවක් නෑ එක අපි දෙන්නගලා මේ තරන් කුළුපග ලෙංගතු බැඳීමකින් තමයි මේ විහාරස්ථානි වැඩයි දායික කාරකාදී පිඩතුනුත් උන්වහන්සේලගේ ඇවතුම් පැවතුම් පිළිබඳව සමගි සම්පන්න බව සම්බන්ධී හොදුම සතුටක් ඒ ඇයටත් තිබුණා මෙහෙම කාලයක් ගත වෙනකොට එක පිටස්තර ප්‍රදේශයක භික්‍ෂූන් වහන්සේ නමක් මේ විහාරයට වැඩම කළා ඒවි ආගන්තුක භික්‍ෂූන් වහන්සේ දහම් දේශනා කරන්න හරිම දක්සයි හොඳ ධර්ම කතිකි විහාරස්ථානයේ නිත්‍ය වාසය කරන භික්ෂූන් වහසලා දෙනම මේ ආගන්තුක වික්ෂූන් වහස වෙනුවෙන් කළුතු මූලික ආගන්තුකවත් මැනවින් සම්පූර්ණ කළා. ආගතරතුරු කතා කළා සතුරු සාමීචයේ කතා කරමින් හිටිය. හැන්දෑවි උන්ුහසේ බොහෝම ධර්ම කතිකහි කියර දැනගත්ත නිසා. ආරාධනාවක් කළා අපටත් බණටික් දේශනා කරන්න කියලා. උන්නහසේ බොහොම අපූරු ධර්ම කාරණාවක් විස්තර කළා. හරිම සතටයි හොඳට බණයහුව. පහුදත් තුන් දෙෙනම පිඩ පාති වැඩිය. විහාරස්ථානය වැඩඉන්න භික්‍ෂන් හස කල්පනා කළා හැමදාම අපට දම් පැදදිෙන මිනිස්සු. මේ මිනිස්සුන්ටත් මේ ස්වාමීන් වහස ලව්වා හොඳ බණක් කියව්ව ගත්තු කොච්චර දෙයක්ද කියලා ඒයට කොච්චර යහපතක්වෙයිද කියලා උන්වහන්සරත් ඒ කාරණාව මතක් කළ උන්වහසේ බොම සතුටින් ආරාධනාව බාරගත්තා දායකන්ටත් බණහන් අවස්ථාව හදල දුන්න දායකයුත් බනෑහුව දායකොත් ගොඩාක් සතුට උුණා න්වහසගේ දේශනාව සම්බන්ධයෙන් උන්වහසේ දිගටම මේ පන්සලේ වැඩ ඉන්න බවකීව දැන් තුන්නමම පෙන්ඩපාති වඩිනෝ තුන්නමම විහාරස්ථානය වැඩඉන්නවා මෙහෙම ඉන්නකොට මේ ධර්ම දේශක ස්වාමීන් වහන්සට හිතෙනවා මේ පන්සලත් හොඳයි මේ ගමත් ගමේ මිනිස්සුත් හොඳයි. ලැබෙන සව්පසයත් හොඳයි ප්‍රත්්‍ය වල කිසි අඩුවක් නෑ මේ පන්සලේ මට තනියම් සව්පසේ බුක්ති විිඳගෙන වැඩයිඉන්ට තිබුණනම් කොච්චර හොඳද ඒ සඳහා මේ භික්ෂූන් වහසලා දෙනම මේ පන්සලෙන් අයින් කරන්න්ඩුවන කියලා එහෙම හිතලා එක දවසක් බුද්ධ වන්දනා කරලා ලොකුහාමුදුරුව ශලා ීතුරවෙ ලා ඉන්නකොට අනික් ස්වාමීන් වහන්සේතනින් ඉවත් වෙලා ගිය හම මේ අලුතින් වැඩමකරපු ආධන්තුක ධර්ම කතික භික්‍ෂුව ලොකු හාමුදුරන්ට ටිකක් ලංවෙලා ලොකු හාමුදුරන්ට කතා කරලා අහනවා ස්වාමීණී ඔබෝහන්සලා දෙනම හොඳින් ඉන්න හොද කියලා සතුටි ඉන්නවද ලක හමුුදුර සඳහන් කළා ඔවු එහෙමයි ඔබහන්සටනික් භක්ෂූන් වහස ගැන හොඳ ශවාසයක් තියෙනවාද කිසි අවිශ්වාසයක් නෑ අපි දෙන්න බොහෝ කල් එකටමයි වැඩයින් බොම සතුටින් මයින් එකට මවත් පිළිවෙත් කරගන්න එකටම ගමට වඩි නවා එකටම වලන්දනවා මට යමක් ලැබුණත් ඒක උන්වහන්සගේ වගේ උන්වහන්සට යමක් ලැබුණ ඒ මගේ වගේ අපි දෙන්නට මොනහරි ලැබෙනවන ඒවා අපි දෙන්නගෙම වගේ අපි ඒ තරන් සමගි සම්පන්න වයි එහෙම කියහම ආගන්තක භික්ෂූ කියනවා හොඳ ඒහෙෙනම් මක් නෑ මේවා කියන එකත් හොඳ නෑ එහ ඕෝන්නෑ කියලෙන හිටල යන්න. සැක මුසු බවක් හිතේ ඉතුරු කරලා යනවා අනික් භික්ෂූන් වහස ඟට ිහිල්ලත් එහෙෙන්මමයි. දැන් දවස් දෙකතුනක්ම මේ වැඩේ උුණනා දැන් දෙන්නගම හිත්වල පැසෝනෝ මොකක්ද මේ කියන්න හ දැන්න කියලා. ආයෙත් දවසක් ගිහිල කතා කරලා ඒ දි රනාව මගට කියල යන්න හදනකොට ලොකු හාමුදුරුව සඳහන් කලාන අයිශුමතුන් කියන දෙයක් කියන්න බාගට කතා කරලා යන්ඩිපා අපේ හිත්වල එහෙම ප්‍රශ්නයක් නෑ කියා ඒලා සඳහන් කලා ලෙකු හාමුදුරුවන්ට අරානික් භික්‍ෂූන් වහන්සේ මට උබහන්ස ගැන මෙහෙම කීවා ඔබ වහන්සේ අලත්ජී භික්‍ෂුව කියල කිවවා ිල්ගනෝඩ පිරිහිච කෙනෙක් කියලකව්වා ලඟෙන් ඇසරු කරන පරිස්සමට ඇසරු කරන්න කීමට කීවා ඒකයි මම එහෙම ඇහු කියල කපා අනික් ස්වාමින් වහස ළඟටත් ගිහිල්ල ලොකු හාමුදුරුව විශ්වාසද කියලාහලා ඔය කතාවම කීවා දැන් දෙදනාගේම හිත්තර අමනපේ ගොඩන ගෙන්ට පටන්රින්. දේශයේ ගොඩ නැගෙන්ට පටන් අරග ඇයි එහෙම කීවයි කියන දෙන්නම කතා කරන්නේ ඇයි දෙන්නගම හිත්වල මේ කරුණු පැසවනෝ මෙච්චර කල් පිපුුණු මලක් වගේ ඔවුනවුන් ගෙසිත් ඔවුනවුන් කකිරී පැහැදීමෙන් තමයිහිකි නමුත්දන් දුර්ගදයි එකට පින්ඩ පාති වඩින්නෙත් නෑ වෙන වෙන මෝඩිනවා. එක දවස ටිකක් බාලස්වාමින් වහන්සේ කල්තියන් පින්්ඩපාති වඩල විහාරයට වැඩිය. උන්වහස දානසාලා වන්නකොට ඇතින් ලොකොහමුදුරු වඩනි අදැක්කා දෙකර කල්පනා කළා මේ භික්ෂුවගේ පාතර සිවරු ම ගන්නවද නැද කිය. න උන්වහසේගේ ප්‍රතිපත්ති ගටිගුණ කොච්චර නරක් වුුණත් මට කමක් නෑ මෙචරකල් හිතල තිබුුණන්නේ උන්හසේ මෙහෙමයි කියලා. එත්මං මගේ යුතුකම කරන්නඩුවන කියලා පෙර මඟටගිහිල්ල පාතරසිියරු පිළි ගඩ ලැස්ති වෙනකොට ලොක හමුදුරුවු හොඳටම බැන්න දුන්නේ නෑ පාතරසිව ආංගේ කාරණාවී දෙන්නම හොඳට මමනාපපුරුණා එඒ මම පලා මම උබත් එක මේ පන්සරේ ඉන්න නැහ කියලා ලොග හාම්දුරුව පිටත් වෙලා අන්න ගිය අනික්ස්වාමින් වහස මමත් ඉන්න නැහැ කියලා උන්වහසෙත් පිටත් වෙලා ගියා ධර්මකථක භික්ෂෝගේ බලාපොරොත්තුවත් මුදුම් පත්වුණ. දෙදෙන වහන්සේම පන්සරෙන් ගිය පහුවද ධර්ම කතික භික්‍ෂූ විතර පින්ඩපාති වෙඩිය දායක පිරි සැහව කෝ අපි හාම් දුරුවරු දෙන්න මුන්වහන්සේ සඳහන් කළා ඒ දෙනම ඉන්වහස යේ දවස ගැටුමක් ඇති කරගෙන දෙන්නම පන්සලින් යන්න ගියා කියලා සමහර එනගේ කතාව පිළිගත්තා හැබැයි ගමි හුඟක් දෙන ඒ කතාව පිළිගත්ත නෑ උන්වහන්සල නිකම්ම ගියා වෙලබෑ මෙච්චර කාලයක් සමග දම බිඳගත්තේ නැති උන්වහන්සේලා එහෙම යඩ හේතුවක් නෑමී තරන් කෙටි කාලයකින්. මෙතැන වෙන මොකක් හරිකුමන්ත්‍රණයක් තියෙන්ට නැති තියන්ඩ පුළහන් කියලා ඇතැම්මයි කල්පන කළ පන්නතුනී කාලයක් ගෙවිල ගිය. අර භික්‍ෂූන් වහසලගේ දෙදනගේ හිත්වල දුක වේදනාව පැසවනවා මෙම කාලයක් ගියහම අර වැඩිමාලු වික්ෂූන් වහන්සේ ගමනක් ගිහිල රෑවුණහම එක විහාරස්ථානීගර ගහිල නවා තැගිල්වා උන්වහසට වැඩි ඉදි කුටියක් ලැබුණ කතා කරලාව වගේ අනික් දෙවැනි භික්‍ෂූන් වහන්සේත් චාරිකාය වඩින ගමන් ඒ පන්සලටම වැඩියා වැඩල රාත්‍රී නවාතැන්ගිල්ඩවා විහාරස්ථාන වැඩඉන්න භික්ෂූන් වහස සඳහන් කළා ස්වාමීණී කලින් වැඩපු භික්‍ෂූන් වහසනම කින්න ොමිහි උන්වහසර අද නවාතැන් ඕන කිවා උන්වහන්සේ වැඩයින්න කුටියේ තව යහනාවල් තියෙනවා ඒ කුටියම යහනක වහසිරත් සැත පෙන්ඩ පුළුවහන් නේද කියලා පුළුහන්කේවා හසර කුටිය පෙන්නුවා පාතරාස වුරෘතියල උන්වහසේ කුටියට ඇතුල් වුණා කටියට ඇතුුන් හම් උන්වහසේ අඳුරගත්තා මේ ඉන්නේ පෙර මගෙත්ත එක එකට වාසය කරපු භික්‍ෂූ නොහස කියලා දෙන්නම් හඳුර ගත්තා දෙන්නගම හිත්තල දුක වේදනාව ගර පුරාන ගෙන්ඩගත්තා ලාබාල ස්වාමීන් වහන්සේ ලක හාම් දුරුවන් නගට ගිහිල වන්දනා කරලා කාරණ වැැහවා ඇයි ස්වාමීණි අර ධර්මකතික භික්‍ෂපත් එක්ක මම ලැජනැති භික්‍ෂුවක් කියල බොහන්ස සඳහන්කල ම මල්ජී කල කීවේ ඇයි මම ඇසු කරනවන්න පරිස්සමට ඇසරු කරණන්න කල කීවේ ඇයි හන්සට කිසියම් වරද මගේ ජීවිත කාලීම් බංකරලා තියෙනවල කියලා උන්හස කියනවා නෑ එහම කිසි දෙ මට කරලනෑ නමුත් ඔබත් උන්වහන්සේ එක බංගැනහෙම කිවේ කියලා උන්ව වහන්ස මට එහෙම කිව්ව කියලා ආන් එතකොට තේරුන් අරගත්තා එකම කතාව දෙපැත්තටම උන්වහස කියල තියෙන න් වහන්සල දෙනව බිඳවන්න්න එහෙම කරපු බ දැන් තේරුන් අරගත්තා ලාබාල් හාමුදුරලු කො හමුදුරන්ට ැල සමාවගත්තා දෙදෙනාවම තම තම ගුතින් වෙච්චි වැරදිවලට කමා කරගෙන නැවතේ පන්සට පිටක්තුුණා ආගන්තකු භික්‍ෂූ පෙරගමන් කරලා උන්වහන්සල පිළි ගත්තා ආංගේ වෙලාවී ර්ම කතික භික්ෂුවට හොඳටම දොස්කීවා මේ සමගි ධම බිඳීම සම්බන්ධී ධර්මකතික භික්ෂුව විහාරයෙන් පිටත්සවෙලා වෙන තැනකට යන්න ගියා පෙර වැඩහිට භික්‍ෂූන් වහන්සල දෙනම තමන්ගේ පැවිදි කෘත්තිය ඒ විහාරස්ථානයේ වැඩහිඳගෙන මනාව සම්පූර්ණ කර ගත්තා මේ ධර්මකතික භික්‍ෂුව භික්‍ෂූන් වහසල දෙනමගේ සමගි දම බිඳල දාළ කරගත්ත. මහා අකුසල් කන්දරාව නිසා මැරි ලගිහිල්ල නිරයේ ඉපදිලා නිරාදුක් විිඳලා ප්‍රේතලෝක ඉපදිලා මෙන්න මේ ඌරු කටක් තියෙන විශාල ශරීරයක් තියෙන සූකරමුක නම් ප්‍රේතයෙක්ව ඉපදිලා. දැනට බුද්ධාන්තරයක් තරංකල් අතිදීර්ගතර කාලය. දු විඳ විඳ ඉන්නවා කිය සඳහන් කළා සූකරමක ප්‍රේතයාගේ අතීත කතාාවද අපි පින්න තුන්ට තේරෙනවාද සංසාරි කොච්චර භයානකට කියලා අපි කියන වචන අපි කරන වැඩ අපි හිතන හිතුවිලි අපි නොදැනම අප සස්සර ගමනට මොනතරන් හානි කරනවද කියලා. අපේ භාගිත වහසේ ඔය කාරණාව විික්ෂූන් වහසට පැහැදිලි කරල දීලා. අපිර මුලින් සඳහන් කරපු ගාථරත්නය දේශනා කොට වදාල. වාචානු රක්ී මනසා සුසංගුතු කායේන ජාකු සලඟ සයිරයි ඒත් ඒත් අයු කම්ම පතේ විශෝදයේ ආරාද ම සිප වාචානු රක්කී මනසාසු සංමුතු මකදද පිනතරීම කියන්නේ. කය වචනය සිත යන තිදුර රැකගත්තනැත්තා ආරයෂ්ඨාංගික මාර්ගයට පැමිණෙනව කියල කෙටියක් සඳහන් කළ වාචානු රක්කී වචනය රැක ගණ්ඩ කියලා දේශනා කළ වචනය රැක ගණඩිකිල සඳහංකළි දස අකුසල් කරනකොට වැඩි මාකුසල් ප්‍රමාණ ැස් කරන වචනී මොනෝවද වචන ඉංග්‍රෙස් කරන කුසල් මුසාවාද බරු කීනෝ පිසුනාවාචා කේලංකීනෝ පරුසාවාචා පරුස වචන කීනෝ සම්ප්පලාපා සම්ප ප්‍රලාප කියල කියන්නේ මටත් වැඩක් නැති ඔබටත් වැඩක් නැති නමුත් කාලය ගෙවිය යුතු නිසා අරයගේ මෙයාගේකක දේවල් අරගෙන සාකච්ඡා කරකරන්න එක මෙන්න මේ වැරදි හතරම වචනයෙන් තමයි කරන්න. මුසාවාද සුනාවාචා පරුසාවාචා සම්ප්පලාපහ මෙන්න මේ අකුසල් හතරින් අත මිදෙන්ට මේ අකුසල් අත් හරින් අත්හැරල කුසල් වලහිදට මොනෝද පිනතින අකුසල් කියල කියන්නේ මේ ලෝක ජීවත්වෙන මිනිස්සු තමන්ට අයහපතක් වෙන දේවල් කියල යමක් බැහර කලාන ඒ බැහැර කරලාතින් අකුසල් තමන්ට අයහපතක් වෙන යම් දෙයක් තියෙනවනක් බැහර කරන්න බැහැර කරල එවැටගෙන අකුසල් කියලා ලංකරගත යතු රැස්කර ගතයතු වැළඳගත යුතු හොඳ දෙයක් තියෙනවන ඒුසල් එවන මෙතන සඳහන්කනවා වාචානුරක්කී මනසාසු සංගතා වචනය රැකගන්ඩ ඒීවි වචනයෙන් සිද්ධ වෙන අකුසල් හතරම සිදු නොවෙන තත්වයට පත් කරන්නට මුසාවාද මේවා ගැනනං ඕන තර බනට අහල තියනවා කොච්චර හලතිබන අපි පිළිපැදල නැතික තමයි තියෙන දුක හරි භයානක අකුසල කරමයක් මේ අකුසලයන්ට නැතං සිිල් පද උල්ලංගනය කිරීමෙන් දඩුවන් ලැබෙන හැටි පිළිවල්ට තමයි හුඟක් වෙලාවට දේශනා වෙලාති ප්‍රාණ ගාත කරහම් ගහත කරන බොහෝ දෙනා යන නිරයක් තමයි පිණිතින සංජීවය කියකෙන් අනික් නිරේවල් වලටත් ප්‍රාණගත කරන යනවා නමුත් විශේෂයෙන් සංජීවය ප්‍රාණගහත කළවුන් යන නිරයන්ගෙන් එක හරි බිහිසුුණු අපායක් ආයුෂත් අතින්න අඩුම ආයුෂ්‍ය තියෙන මහනිරයන්ගෙන් පලවිනි එක මහනිරයන්ගෙන් ආුෂ අඩුම එක චර විතර වුෂධ කල සඳහන් කළා මනුස්ස වර්ශයෙන් අවරුදු ලක්ෂා අනුව මේ සංජීවයට ආවුෂයි කල සඳහන් කරලතියෙන. ප්‍රාණගහත කරපු අය මේ සංජීවේ වැඩිපුර ඉන්නවා. හොරකන්කරපු අය වැරදිකාම සේවනය කරපු අය බොරු කියපුවාය පෙළිවලින් ඉහලට ඉහලට යනකොට බොරු කියන්නන් උපදින නිරයලෝකය සංජීවයට වඩාහුඟ කුසස්සක. සත්තු මරලා යන නිරයට වඩා ආයුෂයෙන් වැඩි දඩුවමින් වැඩි භානකත්වයෙන් වැඩි නිරේක තමයි බොරු කියන ඉපදින් පරුස වචන කේලං හිස්සෝ වචන කියනයි උපදින්නේ එහෙම නිරේක අං ඒනිසයි ම සඳහන් කළේ බොරු කියන්ඩ එපා කියන කාරණාව බණටත් ඕන තර අහල තියෙන පංචසීලයේ ෂ්ටාංග සීලයේ යාදී නොයෙක්සිල් සමාදන් වෙන වෙලාවි. දෙවිහිමීන් බුරු කියන්නේ නෑ කිය පොරුන්දු වෙනවා. ඒ කොහොම වනත් තාම අප පිළිපැදල විතරයින. පොරුන්දු නන්තියනෝ පිළිපෙදලනෑ. පොරුන්දු විෂ්ට කරලනෑ අංඒ නිසා මේ කරුණෝලිින් දැනගැඩුන ඒ පොරුන්දු කඩ කරහම. මොන තරන් භානක දුක්ඛිත තත්ත්වයන්ට බූුණ පාන්ඩ සිද්ධ වෙනවද කියන කාරනාව මනසාසු සංවතා මනසිං කෙරෙන වැරදි මනසත් හෙක්මුවන් ඩෝනේ මොනෝද මේ මනසිංකරන වැරදි කියර කියන්නේ අභිද්්‍යාව ව්‍යාපාදයමත්‍ය අදෘෂ්ටී මොුණද පිනතිනි අභිද්‍ය සාමාන්ි ලෝබේ නෙමෙයි දැඩි ලෝබේ එතුකට මොකේයටද මේ දැඩි ලෝබය කියල කියන්නේ අනුන් සන්තක වස්තුවක් තමන් සන්තක කරගන්න තියෙන කැමැත්ත එක තමයි අභිද්‍යා කියල කියන්නේ ඒ අභිද්්‍යාව හරි භයාන කකුසල කරමයක් මනසිංකරෙන අකුසල් වල පලවින්න එක ව්‍යාපාදය කියල කියනෙලං දේශයටන පින්නතිනි දේශය ගැන අපි බොහෝසය කතා කරලා තියනවා සිතේ උපදින චෛතසිකයක් අකු සල් සහිත අනුන් නසන චේතනාව පෙරදරි කර ගත්ත චෛතසිකයක් ව්‍යාපාදයේ අනුන්ට කරදරයක් කරඩමයි හිතන් අනුන්ට උපද්‍රවයක් කරන්් මයි හිතන් නමුත් මේක හරි භයානකකු සලය ගුණදම්පුන් ගුණ දම්පුරන්න කැමති. මෛත්‍රයේ ගුණ සපුරන්න කැමති එවන් පිළිවත්ලකට බැසගෙන යෙදිල ඉන්න ඕනෑම පු ගෙලෙකුගේ ඒ ගුණේ විනාස කරන්න මේ ව්‍යාපාදයට පුළුවන්. අන්න ඒ නිසා සඳහන් කළා දැහැගන්නා සුළු ස්වභාවයක් දේශය ළඟ තියෙන කියල දැහැගන්නා සුළි ස්භාවයක් කියලකෙන් උදුරගන්නවා මොනෝද ව්‍යාපාදය විසින් උදුරන්නේ තමන් සතු හොඳ ගුණ ධර්ම උදුරනෝ ව්‍යාපාදීෙන් පිරුණ සිතක් පෝෂණය කරලා නානාප්‍රකාරාකු සල්වට ලක් කරනවා ව්‍යාපාදී නිසා අම්මට තාත්තට වුණ කරනා අපි සමාජීන පන්නතුන ඒ වගේම තමයි කායේන චාකුසලන්න කයිරා සිතින් කරන වැරදි කරන්නේ වචනයෙන් කරන වැරදි කරන්න කායන් කරන වැරදි කරන්නෙත් නෑ. කායේන චාකු සලං කයින් කරන කුසල් නකයිරා නොකරයි. මොනවා දෙතකොට ක ප්‍රාණගහත් අදත්තාදන් කාම මත්‍යාචාරය ප්‍රාණගහතය ඉතා භයානක කුසල කරමය හොරකමත් ඒ වගේම භයානක කුසල කරමය කාම වි්‍යාචාරයත් මේ සසරය හරි භයානක කුසල කරමය මේ තුනෙන්ම වලකින්ද හිර දේශනා කළා මිති්‍යාරය ගැන සඳහන් කරනකොට බ්‍රහ්ම චරියාව විශේෂීෙන් උතුම් කරල දේශනා කරනවා මොකද පින්නවතිනි බ්‍රහ්ම චරිියාව කෙලකන් බ්‍රහ්මේක් වගේ හෙසිරෙනවා උපෝසත සිල් සමාදැන් වෙන දවසට අබ්‍රහ්ම චරිියාවර ම නිසිෙක්කා පදැන් කෙලැපිකේනවා අබ්‍රහ්ම චරිියාවේ හැසිරෙනවා මකද මේ අබ්‍රහම චරිියාවේ හැසිරෙනවාකිලකෙන් අබ්‍රහ්ම චරිියාවේ හැසිරෙනව කියලකෙන්නේ බ්‍රහ්ම චරිියාවේ දෙෙනව කියනෙකයි බ්‍රහ්මයන්ගේ චරිියාවක් නොවෙනවනං යම් දෙයක් ඒ අබ්‍රහ්ම චාරී බ්‍රහ්මචාරී නොවෙන දෙයක් එ අබ්‍රහ්ම චරියා වේරමණී සික්හා පදන් බ්‍රහ්ම චරිියාවට අයිති නොවෙන යම් චරිියාවක් යම් ප්‍රියාවක් මේ ලෝක තියෙනවනන් එන් වැල කෙනවක් යලීම සඳහන් කරන බබල ස්ත්‍රීන් නැති නිසා කාම සම්බෝගයක් බඹලුවනෑ කාම සම්බෝගයෙන් තොරව යම් කෙනෙකුට ජීවත්වයෙන්ට පුළහන්න ඒක මේලෝකකි ඉතාම ශ්‍රිෂ්ටයි. හැමෝටම බ්‍රහ්ම චරයාාවේ වාසය කරඩ පුළුවන්න් ඉතාමත්ම ශ්‍රේෂ්ටයිකල ම සඳහන් කළේ. එක ධර්මය එහමතින බුද්ධහගමය කොතනව. කාටව විවාහ විය යුතුයි විවාහ වෙන්ඩෝන් එහම නීති එහෙම කාරණාවක් නෑ. බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලා කැමති විවාහ නොවෙනවන. සාමාන්‍ය ලෝකයේ ඉතා උසස් සැපයක් හැටියට දකින මයිතුන සේවන බුද්ධාදී මහොත්තමයන් වහන්සේලා තුච්ච නින්දිත හීන ක්‍රියාව කැටියටයි දකි මයිතුන සේවනය තුළින් අපි හොයන්නේ සැපයක් මනුස්ස ලෝක ජීවත් වන සත්්‍යයන්ට තියෙන උසස්ම සැපයන් අතර එකක් මයිතුන සේවනේ සඳහන් කලා බුද්ධාදී මහුත්තමයන් වහන්සේලා තුච්ච නින්දිත ක්‍රියාවක් කැරීට හඳුන්නවා කියලා මේ කාරය තුළ කෙනෙකුට සැපයක් නැහැනිමේ පින්න තුළ නමුත් සැප කියල කියෙන් ඒවට නෙමේ මේ ලෝකෙ සැප වෙනම තියෙනවා අපි සැපයක් යැයි කියල හිතාගන යෙදෙන කරන මේ වැඩවල හැබෑම සැපනෑ ඒ දුකත් එක්ක මුහු වෙලායි තිය ඒම සඳහන් කළිය යි පිඩතුනි එවන් වූ කාම බෝගී සේවනයක සැපයක් නැත්තිනමේ හැබැයි ඒ සැපට යටටි තියෙනවා දශය मෝහය ලෝභය आද ධर्මතා රගය කිය අකුසල තික දේශ කියකුසල තික मෝහය කියල අකුසලයක් ල කියුසයක් මෙන්න මේ අකුසල ධර්මයන් පෙරටු කරගෙන තමයි අපි මේ විඳින සැපය විඳ අකුසලුත් එක්ක ක්‍රියාව නිමාවෙනකොට සැපයනං විඳල ඉවරයි නමුත් ඒ සැපය විඳින්ද හේතුන ලෝබ දේශමෝහ ආදී මේ අකුසල ධරමයන් ඉතුරුයි එම නම් දැන් ඒ අකුස ධර්මයන් ්‍රපාක විඳින්ද න නේ අ නිසයි භාගිතු නොහස දේශනා කොට වදාලි බ්‍රහ්ම චාරී බව ඉතාමුතු කියලා ඒ එසේ කළ නොහැකි වන කාම බෝගී සේවනය පිළිබඳව කරුණු වාගිතු නහස නැවත දක්කොලා දේශනාකොට වදාලා වැරදි කාම සේවනයකට යන්ඩිපා කියලා. වැරදි සේවනයකට යන්ිපා මිත්‍යාචාරයට යන්ඩිපා ඒක ඉතා බලවත් අකුසල කරන තමන්ට යැයි තමන්ගේ යි යම් කෙනෙක් ඉන්නවන තමන්ගේමන තමන්ට අයිතින ඒ ඇත් සමඟ කායික සම්බන්ධතා ගොඩනගඩ ලොකු අනවසරයක් නෑ හැබැ අයිති නැති කෙනෙක් පරිහරණය කරන්න සම්පූර්ණයෙන් ස්භාව ධර්මය විසින්ම තහනම් කරලා තියෙනවා. අන්න ඒ නිසා සඳහන් කළා බ්‍රහ්ම චරියාව හරි වටිනවා එය බැරිනම් කෝමාර බ්‍රහ්මචරියාව වත් ආරක්‍ෂා කරගඩ කියලා. මොකදද මේ කෝමාර බ්‍රහ්මචරියාව කියලකන්. විවාහ වෙන්ඩ කලින් කවුරුවත් කායික සම්බෝ ගැති කරගන්න එපා කියල සඳන් කරයි. ක එකෝ මාර බ්‍රහ්ම චරියාව කක. මේක නං හැම කෙනෙකු ගේම රැකෙන්ඩු වන්නතුනී තාම විවාහ දිවයට එල්ලඹිලා නැති මේ කුඩා ලමයි තරුණු තරුණියන්වාගේ අය පන්සිල් සමාදන් වෙනකොට. අබ්‍රහ්ම චරියාවේර මනීසික් හපදන් සමාධයාමි කළල සමාදං වෙන වනන් සුිච්චාචාරාවර මන සික්ෂාපදැන් ස මාධයාමි කියල සමාදැන් වෙන ශික්ෂාපදයට වඩා බොහොම බල සම්පන් බොහොම උසස් ශික්ෂාපදයක් බෝඩ පත්වනවය ශික්ෂාපද. හරි පහසුයි විවාහ ගිවිස නොගත්තායට මේ සිික්ෂාපදය ආරක්ෂා කන විවාහ වෙන තුරු මහා කුසල කරමුව එක යෙදෙට පුළුවන් කමති. කාමයෙහි වරදව හැසිරීම කියන කාරණාව සඳහන් කරනවට විවාපත් නැති තරුණයක් සමඟ විවාහ වූ හෝ විවාහ නූ තරුණෙක් හෝ පුද්ගලේ කායික සම්බෝගයක් ගොඩනගෙනවන ඒ ඒ පුද්ගලයාට කාම භිත්‍යාචාර අකුසල කර්මය සම්පූර්ණ කරනවා නමුත් සඳහන් කරනවා කාන්තාවට අකුසල කර්ම පතයක් සම්පූර්ණ වෙන්න නැහැ කියලා. ඇයටත් මිත්‍ර දරෝහි කර්මය සිද්ධ වෙනවා. මව්පියන්ට එරෙහිවීමේ කරමි. තමන්ට රැකවරණය දෙනායට එරෙහිවීමේ කරමය ඒ කර්මයට ඇමුණ පාන්දුවනය. ඒවට මේ සස්සර ගමන නොක් නොයෙක් ආකාරයේ දඩුවන් සහ විපාක ක්‍රමතියෙන. අපිට භුක්තිවිද සිද වෙන කයින් කරෙන අු ්‍රාණ ගහත අදත්තා අදාාන කාම ති්‍යචාරය ඒතේ තයු කම්ම පතේ විශෝදහි සඳහන් කලා මෙන්න මේ අටින් මෙන්න මේ අකුසල කරමයන්ගේ දසාකුස්සලයන්ගේ යම් කෙනෙකුට වැලකිලා ජීවත්යෙන්ට පුළහන්න ඒතු ඒතේ තය කම්ම පතේ විශෝදයයේ මොනද කර්ම පත කියල කියන කම්ම පති විසෝදයි කම්ම පතය කියල කියන්නේ පිනතුනී කර්මයේ සහ පතයි කියල කාරණ අ දෙකක් තියෙනවා. එකෙන් කර්ම කියල කියන්නේ නිතර නිතර රැස්සෙන දේවල් ඕන තරන් කරුම රැස්සෙනවා පිට. නමුත් ඒ කරුම කර්ම පත තරන් බලවත්නෑ මහපොලුව කොටනොකොට කරුම රැස්සෙනවා සත්තු කොච්චර කැපෙනවාද නමුත් අප හිතාමතා සත්තු කැපුයි නැති නිසා සත්තු කපන්්ඩ ඕනේ නිසා මහපොලෝ කෙටුවේ නැති නිසා ප්‍රාණ ගහතයකට අවශ්‍ය කාරණාටිකහිතන සම්පූර්ණ වෙන්නේ නෑ කරුණු පහක් සම්පූර්ණ වෙඩ ඕනෙනි පන ඇති ස සතෙක් ඉන්දෝන පන ඇති බව දැනගණ්ඩ ඕන මරන්ඩ හිතෙන් ඕන මැරීම සඳහා උපක්‍රමයයක්ය දැඩුවන් උපක්‍රමයට අනුව මරණ්ඩුවන මේ කාරණා පහම සම්පූර්ණ වනොත් කර්ම පතයක් සම්පූර්ණවෙෙන් එමත කර්ම පතයක් සම්පූර්ණයෙ නැහැ කරුම ඇත්තින ඇැබැයි කර්ම පත ගනයට යමක් වැටිෙනවන එය මැරෙන මහොතේ මතක්වුණුත් ඒ කාන්තයෙන් නිරේ උපද්ද වනඒකරැ කර්ම පත කලකෙන් මැරෙන මහොතේ මතක්වුණොත් නිවාරයෙන් නිරුපදද වනු. එතකොට කුසලකර්ම පත සහ අකුසල කර්ම පත කියලා කාරණ දෙකක් තියෙනවාුසමයි අකුසල කර්මයි. එතුට අකුසල කර්මන අපි දන්නවා පන්සිල් පද හතරක් අකුසල කර්ම පත සුරාපානකිෙන ශික්ෂා පදි කර්ම පතයක් වෙන්නේ නමුත් කර්ම පතවලට හේතුවක් වෙන නිසා මහසිල් පදී කියල කියනවා. කුසල කර්ම හෙමම තමයි පින්නති කුසල කර්ම පත අන්තර්ගතයි නොම කර්ම පත කියනුසර් අකුසල කර්මවලටත් පොදී. යම් කෙනෙක් මේ කාරණණාතුනෙන් යුක්තනාැ අකුසලකර්මයන් බැහැර කරනවා විශෝදී. හුසලරමයගෙන් යුක්තයින ආරාදී මක්ගන් ඉසිප ප්‍රවේදිිතා ඔවු නාආර්ෂ්ඨාංගිකම ආර්ගය සම්පූර්ණ කරනවා කියන කාරණාව රේෂිවරුන් ප්‍රකාශ කරනවා කියල සඳහන් කරලෝ. ඉනතින රෂිවරු කියල කිය හම අපට හිතටක පාරමණයගෙන්න්නේ අ්‍යයාගමික ශ්‍රමණ බ්‍රහ්ණ ගෙන නමුත් මෙතන රේශිවරු කියල කියන්නේ බුද්ධාධදී මහොත්තමයන් වහසල කියෙන මේ දසා කුසලයන්ගේ යම් කෙනෙක් වලකිනවනම් ආර්යෂ්ඨාන්ගක මාර්ගයේ සාධනය කරගන්ඩ ඒයට හරි පහසු වී කලා දේශනා කළා කර්මය කොයි තරන් භයානකද කියන කාරණාව සූකරමුක ප්‍රේතයගින් අපිට අවබෝධ කරගන්න කරනු ටිකක් පැහැදිරි කරන්න යෙදෙන. දසාකුසල කර්මපතයන්ගගේ වෙන්ගබිය යුත්යයි කුසල කර්මපතය සම්පූර්ණ කළ යුතුයයි කියන කාරණාවට කරන ටිකත් අබිසාකච්ඡා කළා සතරාපායෙන් ගැලවෙන්ඩ කැමති කෙනා අකුසල කර්මපතයංගෙන් විංවෙන්ඩෝන. සුගතියෙන් සුගතියට ගිහිල්ල ආර්ෂ්ඨාංගික මාර්ගයේ ශාකෂාත් කරලා සසර මග කෙරවල කරගන්න බලාපපුරත්තුවෙන ආර්යෂ්ාංි මාර්ගෙෙන් නිවන ලබල සසර එතර ෙන්ඩ බලාපරෘත්තුව වෙන කෙන. කුසලකරම තයන්ගේම නිතර නිතර හැසිරිය යුතුයි කියන කාරණාව මේ ගාතාරත් න ඇත්තක අවිිසාකච්ඡා කළා මේ කරුණු තමන්ගේ හිතට අරගෙන් මේ කරුණු මත ජීවිතය පෝෂණය කරලා සංසාරෙන් එතර වෙලා සදාකාලික සුවයෙන් සැනසෙන්ඩ ඔබට භාගිතන් වහන්සේ ්‍යාශිරුවාදයෙන් ශක්තිය දහිරිය භාග්‍යිය වාසනාව උදාවීවා කියල ප්‍රාර්ථනා කරනවා න පතා වටිනා වීඩියෝ නැරපීමට අප චැනලයේ සබස්රයිබ් කර එෙල් ලගුණ කලික් කරන්න ඔබ සමට සම්මා සම්බුදුසරණ.